අද මම ඔයගොල්ලන්ට පෙන්වන්න යන්නේ Turkish breakfast එක හදාගන්න පුළුවන් විදිය. මේක ටිකක් වෙනස් breakfast එකක්. අපි හැමදාම කන විදිය breakfast එකක් නෙමේ. ඒ වුණාට මම හිතනවා ඔයගොල්ලෝ මේක enjoy කරයි කියලා. මේ breakfast එක දෙන්නෙක්ට තමයි අද හදාගන්න යන්නේ. මේක කොටස් 6කට වගේ තමයි කරගන්න තියෙන්නේ මේ බ්‍රෙක්ෆාස්ට් එක. ඉස්සෙල්ලාම eggs poach කරගන්න ඕනේ. ඊට පස්සේ sausages බදගන්න ඕනේ. salad එක හදාගන්න ඕනේ. ඊට පස්සේ pan toast කරගන්න තියෙනවා. greek yogurt වලින් base එක හදාගන්න තියෙනවා. ඊට පස්සේ බටර් ගාලික් මේ චිලි ෆ්ලේක්ස් වලින් බ්‍රවුන් බටර් සෝස් එකක් අදා ගන්න තියෙනවා. දැන් සොසේජස් බදගන්නයි යන්නේ. අපි ඉස්සෙල්ලාම ලිප ඔන් කරගමු මීඩියම් හීට් එකට වගේ. ඊට පස්සේ මම මේකට තෙල්වත් බටර්වත් මොනවත් දාන්නේ නැහැ. මොකද මේ සොසේජ් චරිත්සෝ වල ගොඩක් ෆැට් තියෙනවා, තෙල් තියෙනවා. ඉතින් ඒ හින්දා මම බටර්වත් තෙල්වත් මේකට දාගන්න යන්නේ නැහැ. අපි ටිකක් ඉමු මේක රත් වෙනකම්. දැන් මම pan මේ pan එකට දාගන්න යන්නේ sausages ටික. දැන් pan එක හොඳට රත් වෙලා තියෙන්නේ. දැන් ඔයගොල්ලන්ට පේනවනේ මේකෙන් ගොඩක් fat release වෙනවා. මේක හරිම සුවඳයි fry කරද්දී. कैमी सॉसेज गंड पुलवा मम मेकान बटे ओने का कैमी सॉसेज गंड दी सॉसेज मैं बेदगन इवरा मेवागे फोटो कल बेदगा लक्षण अभी प्लेट करी दिन दीप ऑफ कर දැන් හදාගන්න යන්නේ poached eggs. ඒ වුණාට ඕගොල්ලොන්ට කැමති නම් soft boiled eggs උනත් මේකට හදාගන්න පුළුවන්. මේකේ විශේෂත්වය තමයි මේ eggs වල අපි කහමදේ ලස්සනට රණීවට තියෙන්න ඕනේ. ඒ හින්දා තමයි poached eggs හරි soft boiled eggs හරි මේ breakfast එකට අපි ගන්න. මම දැන් මේ සෝස් පෙන් එකට වතුර ලීටර් එකමාරක් දාගෙන තියෙනවා. ඒකට මම වයිට් විනිගර් මේස හැඳි ටේබල් ස්පූන්ස් දෙකක් දාගන්න තමයි යන්නේ. දැන් මම ලිප ඔන් කරගන්නයි යන්නේ. हाई हीट एकेकट वगे तमाई दाला तीयने ईट पासे यांतां बुग्लू एनकां एकाने जेंटल बॉयल एकेकट एनकां तमाई बॉयल कर गांडोने वात्रु एक ईट पासे मामा एग्स काडला दागाना दें मिनिट दाहेकट पासे अरे जेंटल बॉयल स्टेज एकेकट अविला तीयने वात्र ඉතින් අපි දැන් eggs හැමින් crack කරලා දාගමු වතුරට. මම පෙන්නන්නම් ඒක. දැන් බිත්තරය වතුරට කඩාගත්තෙන් පස්සේ මේ වගේ හැන්දකින් සුදුමදේ එක්කහො කරගන්න බිත්තරේ ෂේප් එකට. ඒකට ටිකක් වෙලාවක් යනවා. ඒත් හෙමින් වෙලාව අරගෙන සුදුමදේ එක්කහො කරගන්න කහමදේ කඩාගන්නේ නැතුව. දැන් මේ විදියට තමයි එක් එක තියෙන්න ඕනේ.
ඔගොල්ලෝ බය වෙන්න එපා. එහෙම මේ සුදු මදේ පොඩ්ඩක් එහාට මෙහාට ගියා කියලා ඒකේ ප්‍රශ්නයක් නැහැ. ඔගොල්ලෝ බිත්තරේ කඩා, ඒ කියන්නේ දෙකට මැදින් කඩා ගන්න නැතුව කොහොම හරි මෙන්න මේ තත්ත්වෙට තමයි තියෙන්න ඕනේ පෝස්ට් එක. මම තව පොඩ්ඩක් මේක තියනවා වතුරේ තව ටිකක් බොයිල් වෙන්න. මම මේ එක එක හෙමින් එළියට ගන්න යන්නේ. ඔගොල්ලන්ට පේනවනේ මේකේ එග් යෝක් එක හරිම සොෆ්ට්වෙට ඇතුලේ තියෙන්නේ. මම දැන් මේක මේ විදියට පොඩි පීරිසියකට වතුර බේරෙන්න දාගන්නවා. මම දැන් හදාගන්න යන්නේ බ්‍රවුන් බටර් චිලි ඇන් ගාලික් සෝස් එක. ඒකට මං මේස හැඳි දෙකක් බටර් දාගන්නයි යන්නේ 2 ටේබල් ස්පූන්ස්. දැනට මම එකක් දාගත්තා. ඉතුරු එක දැන් මම මේ දාගන්නයි යන්නේ. ඊට පස්සේ මම ලිප ඔන් කරලා ඒක ගොඩාක් ගින්දර දාගන්නේ නැහැ. මොකද මම මේක පොඩි සෝස් පෑන් එකකට මේ වගේ සෝස් පෑන් එකකට අරන් තියෙන්නේ. මට ඒක ලේසි හැන්ඩල් කරන්න. එතකොට බටර් එක හිමින් මෙල්ට් වෙනවා. මේක අපි ගොඩාක් නිකම් බර්න් කරගන්නේ නැහැ. බ්‍රවුන් පාටට එද්දී තමයි හරි කලයක. ඊට වඩා ගියොත් ඒක බර්න් බටර් වෙලා ඒක තිත්ත රහක් එනවා. ඒ හින්දා මම පෙන්වන්න ඕගොල්ලන්ට කොයි ස්ටේජ් එකේද මේක අපි ලිප ඔෆ් කරන්න ඕනේ කියලා. දැන් මෙන්න මේ විදියට තමයි කලයක ගන්න ඕනේ. මොකද මෙන්න මෙහෙම ෆ්‍රොතිවට උඩට එනවා. එතකොට මේ කලයක ගත්තාම හරි. මම දැන් මේකට ඔලිව් ඔයිල් ටීස්පූන් එකක් එකහු කරගන්නවා. ඒකම දැන් මේ පේනවනේ පාට. ඒකම අපි ගාලික් එකහු කරගන්නවා මේකට. මේක උඹන්ට පේනවා ඇති උඩට බුබ්ලු දාලා එනවා ලිපෙන් බාගත්තත් එහෙම. ඒ මොකද ඒක හොඳට රසණී හින්දා හොඳ සුවඳකුත් එනවා. ඒකම මම මේකට ලුණු පොඩ්ඩක් එකහු කරගන්නවා. pinch of salt පොඩ්ඩක් දාගත්තාම ඇති. ඊට පස්සේ මේ ඔක්කොම chili flakes ටික එකහු කරගන්නවා. මේ විදියට තමයි තියෙන්න ඕනේ. මේකෙන් වෙන්නේ මේ අපි දාගත්ත ගාලික් ටික කුක් වෙනවා මේකේ රසනේ. මම දැන් සැලඩ් එක හදාගත්තා. ඒ කියන්නේ ප්‍රෙප් කරගත්තා ඔක්කොම කපාගෙන. මට ඉස්සෙල්ලා ඔයගොල්ලන්ට කියන්න බැරි වුණා මම මේකට චීස් උත් එක්කව කරගන්නවා මේ සැලඩ් එකට. ඉතින් ඔයගොල්ලන්ට ඕනම චීස් එකක් ගන්න පුළුවන්. මම ක්‍රාෆ්ට් චීස් තමයි මෙතෙන්ට පාවිච්චි කරලා තියෙන්නේ. ඒක ස්ලයිස් කරලා දෙකට මැදින් කපාගෙන තියෙන්නේ. මෙතන තියෙනවා නිවිති, ඒ කියන්නේ ස්පිනේච්, ටමැටෝස්, කියුකම්බර්. මම අවකාඩෝ එක ස්ලයිස් කරගෙන තියෙනවා හරහට වගේ. එක භාගයක් විතරයි අවකාඩෝ එකෙන් අරන් තියෙන්නේ. මම ඒක උඩට ජූස්, ඒ කියන්නේ ලෙමන් ජූස් ස්ක්වීස් කරගන්න යන්නේ. මොකද අවකාඩෝ එක පොඩ්ඩක් ඩිස්කලර් වෙන්න බලනවා අපි මෙහෙම කපලා එළියට තිබ්බහම. ඉතින් මම ඒක දැන් හෙමින් මෙහෙම ස්ක්වීස් කරගන්නවා ලෙමන් ජූස්. මම
දැන් යෝගට් බේස් එක හදා ගන්නයි යන්නේ ඒක හරිම සිම්පල් දෙයක් ඒකට මම 2 ටේබල් ස්පූන්ස් යෝගට් දා ගන්නවා මේ බෝල් එකට ඔගොල්ලොන්ට හිතෙනවා නම් තව ටිකක් දා ගන්න ඕනේ කියලා දා ගන්න මම දා ගන්නයි යන්නේ එහෙම ඊට පස්සේ හොඳට මේක ස්ටර් කරගන්න. ඒ කියන්නේ ටිකක් ලයිට් වෙන්න වගේ නැත්නම් අර කන්ටේනරකින් ගත්ත ගමම ප්ලේට් එකට දැම්මහම ඒක හරියට ස්මූත්වට අපිට මේ ස්ප්‍රෙඩ් කරගන්න බෑ. මේ මෙන්න මේ විදිහට මෙහෙම දැන් ඒ ඇති මම පෙන්න ගන්නම් දැන් ප්ලේට් එකට කොහොමද කරන්න කියලා. මෙහෙම ස්පූන් එකක් අරගෙන දාලා තව එකක් දාමු අපි. දාලා හොඳට ඒක රවුමට මෙන්න මෙහෙම දාගන්න. මේ ප්ලේට්ස් ඕගොල්ලෝ ගද්දී සර්ව් කරන ප්ලේට් එක ෆ්ලැට් වෙන්නම දෙන්න එපා. මේ ප්ලේට් එකේ පොඩි ගැඹුරක් වගේ මෙහෙම යනවා පල්ලෙහාට. මොකද ඒකට හේතුව අපි දැන් මෙහෙම යෝගට් දාලා ඒකට බිත්තර දැම්මෙන් පස්සේ අපි පාන් එකත් එක්ක කද්දී ඒක හොඳට ස්කූප් කළා වගේ ගන්න ඕනේ. එතකොට ෆ්ලැට් ප්ලේට් එකක් තිබ්බොත් උගුරුන්ට ඒක කරගන්න අමාරු වෙනවා. එතකොට ඒකේ පර්පස් එක නැති වෙනවා ෆ්ලැට් ප්ලේට් එකේ. ඉතින් අපි මේ විදියට මේ වගේ ලස්සන්ට රවුමට ඒක ස්ප්‍රෙඩ් කරගන්න. දැන් මම මේ බ්‍රෙක්ෆාස්ට් එක ඇසෙම්බල් කරගන්නයි යන්නේ. මම මෙතන පොඩ්ඩක් බ්ලැක් පෙපර් අරන් තියනවා ගම්මිරිස්. ඒක පොඩ්ඩක් මම මේ යෝගට් එක උඩින් මෙහෙම ස්ප්‍රින්කල් කරගන්නවා. ඒක අවශ්‍යමත් නැහැ ඒ වුණාට මට හිතෙනවා ඒක හොඳ රහක් දෙනවා කියලා. ඊට පස්සේ මම පෝච්ඩ් එග්ස් මෙන්න මෙහෙම තියනවා මේ යෝගට් එක උඩින්. ඊට පස්සේ මේ අපේ බ්‍රවුන් බටර් සෝස් එක ගාලික් ඇන් චිලි සෝස් එක මේක උඩින් අපි දාගමු. ඒක ලස්සන විදිහකට ඒකේ ඕගොල්ලන්ට පාට පේනවනේ ලස්සනට නිකන් රෙඩ් ඔරෙන්ජ් වගේ කලර් එකක් වගේ තියෙන්න. මොකද මේකේ ගොඩාක් ෆ්ලේවර් තියෙනවා ගාලික් වලින් අපිට ගොඩාක් ෆ්ලේවර් දෙනවනේ. එතකොට මෙන්න මෙහෙම ඕගොල්ලන්ට ඇති ප්‍රමාණයක් ඒක දාගන්න. ඕගොල්ලන්ට හිතුනොත් දැන් අවශ්‍ය නැහැ වැඩි දාගන්න. ඕගොල්ලන්ට පස්සේ හරි කන ගමන් ඒක එකහු කරගන්න පුළුවන්. ඉතින් මම ඒක එහෙම විසි කරන්නේ නැහැ. ඒක තියාගන්නවා. ඊට පස්සේ මම සොසේජස් ටිකක් මෙන්න මෙහෙම සයිඩ් එකකින් දාගන්නවා. ඕගොල්ලන්ට කැමති ප්‍රමාණයක් ඕගොල්ලන්ට වැඩි කියලා හිතනවා නම් එහෙම දාගන්න ඕනේ නැහැ. නැත්තම් ඔක්කොම දාගන්න මේ විදිහට. ඊට පස්සේ මම chop parsley ටිකක් අරගෙන තියෙනවා. ඒක මම ස්ප්‍රින්කල් කරගන්නවා මේක උඩින් ඒක ගානිෂ් එකක් විදිහට. බට් මේකෙනුත් ෆ්ලේවර් දෙනවා. අපි කද්දි අපිට ඒක ෆ්ලේව එකක් එනවා ඒකෙනුත්. ඒකත් ඕගොල්ලන්ට ඕන තරම දාගත්තහම ඇති. ඊට පස්සේ තියෙන්නේ ඕගොල්ලෝ කන වෙලාව වෙද්දි මේ සැලඩ් එකෙන් මේ පිඟාන වටේට ඕගොල්ලන්ට කැමති විදියට මේක තියාගන්න පුළුවන්. මම ඒක ඕගොල්ලන්ට පෙන්නන්නම් කොහොමද කරන්න කියලා. දැන් ටර්කිෂ් බ්‍රෙක්ෆාස්ට් එක මේ විදියට තමයි ප්ලේට් එකේ ඇසෙම්බල් කරගන්නේ. මේ ඔක්කොම සැලඩ් දේවල් මේ වටේට හොඳට
එසෙම්බල් කරගත්තා තියාගත්තා ඒක ඕගොල්ලන්ට කැමති විදිහකට කරගන්න පුළුවන් පාන් ටෝස්ට් කළා මම මෙහෙම තියාගෙන තියෙනවා දැන් මම මේ බ්‍රෙක්ෆාස්ට් එක හිතුවාද එළිය ගන්නම් කියලා මොකද මෙල්බන් වල වෙදේ එක හරි හොඳට තියෙනවා වින්ටර් වුණාට හොඳට මේ අවුව තියෙනවාද ඉතින් මේ මම හිතනවා ඕගොල්ලෝ මේක හදලා හොඳට එන්ජොයි කරයි කියලා